දැන් අපි ජිනීවාගෙන කතන්දරයක් ආවම්. අපිට එර යෝජනාවක් සම්බත කරගන්නට හදනකට ශ්‍රීලාංකයන් විදිට ශ්‍රී ලංකාවේඉන්න ශ්‍රී ලංකිකයන් විදියට හිතනයි කිසිම පක්ෂ දේශපාලනයක බේදයක් නැතුව. ලංකාවට මේ විදි ත්ත්යකට යන්න එපා ලංකාවට එරේ යෝජනාව සම්බතවෙෙන්ඩ කරගන්න ඉඩ ලැබෙන් එපා ඒක නේද පැතුම. සුමන්තරන ලග පැතුම් මොකක්ද. නිියඩව සිටි ඉන්දියාවටත් පක්ෂ වූ රටවලටත් ස්තුූතියි. තුමන්ත්‍රී එම සුබන්තිරන් කියන්නේ රසුල දිල්හා රයිලියයි ජිනිවා මානවිිකම් අන්ඩලේ චන්දු වි මෙසේදී ඉදියාව චන්දය ප්‍රකාශකරීමෙන් වැලිකේසිටම් පිළිබඳ ඉන්දියාවටහා යෝජනාවට පක්ෂෝ චන්දය දුන් සෙසු රටවලට ස්තුතියි පළ කරන බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක එමේ සුබන්තිර කිවල් දහමකට එක්වමින් හෝ කියයා සිටේ දෙවල ජනයාගේ අබිලාශයන් නිටුව නාකාරයට බලය ෙදා හැරන යෝජනාවලයක් පිළබඳ ඉන්දියාව ශ්‍රී ලංකා රජය ඉල්ලාසිටම් පිළිබඳ වෙනම ස්තුතියක් ඉදියාව වෙත පල කරන බවයි පොඩ්ඩක් හිතරන්න නේ මොත්තක් නතර වෙලා දැන් අපට එරෙහිව යෝජනාවක් සම්මත වෙලා හොට සුබන්තිරල අප දන්න ඔවුගේ හැසිරීමටාව ඔවන් පේ සිතිය මොකටද කියලා නමුත් ඉදාවටත් පක්ෂූ රටවලටත් ස්තුූතියි. එහෙම කියන්න. ඊංගිට මේ අද අධපත්තරයට අප යනුව ජතාා මුති පෙරමුණ කියන්නේ ජිනිවාහිදී පරාජයට පත් වනේ රට නොව ආ්ඩුවේ ප්‍රතිපත්තියයික ලච්චයි තුශාරලියන් ජිනිවාහිදී පරාජයට පත්ව වයේ රට නොවන බවත් පරාජයට පත්තුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති බවත් ජනත විමුති පෙරමුණේ ජාතික සංවිධායික විිමල් රත්නායක සඳහන් කිරීමක් කලා කියලා අද පත්තරේ දාලතය ඒ ජයිපේ බිමල් රත්නායකගේ ස්ථාපරේ කෙලිය රමුක්කල් අනන් කියාන්නේේ මෙම හෙමයි. ජිනිවා යෝජනා සම්මතවත් සම්බාධක පණවන්න බැහැකේ ලයි ඔවු සධාන් කිරීම කරන්න. ඒ කේලියගේ අදහස එඳට අද දිනේශ් කුණවර්ධන මේ ගැන කියාව. ජිනිවා පරාජය ගැන දිනේශකෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් අකිත පෙරේර රනි ධර්මසයන සමගල්ලේ. ජිනනිවා මානුවිකම් කවුන්සලේ හතලි සයවැනි සැසිවාරයේද ශ්‍රී ලංකාවතට එරෙහි යෝජනාවච්චා වැඩිචන්දයෙන් සමතවම් පිළිබඳ. විශේෂ්‍රශයක් අද පාර්ලිමේන්තුේද සිදු කරන බද විදේශාත දිනේශ ගඩුවර්ධනයේ පාර්ලිමෙන්ටව යේදී ප්‍රකාශ කරලා. විශේෂ ප්‍රකාශය හෝගේ අද පාර්ලිමෙන්න්තුේ.